මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය යන්තන් සෑහෙන කාලයකට පසුව සතුටුදායක ටෙලිවැකියක් ලියන්නට අවස්ථාව උදා වෙමින් තිබෙනවා. ඒ අපේ රට බංකොලොත් කළ අපරාධකාරීන් එකා දෙන්නව දැන් අත්අඩංගුවට ගැනීමට වත්මන් ආණ්ඩුව අභීතව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබීම නිසයි. එහිලා ජනාධිපති රනිල්ගේ ආණ්ඩුව අතිශය ඉදිරි පියවර ගනිමින් සිටිනවා ප්‍රශංසනීයයි අගය කළ යුතුයි. අප මෙතෙක් සිතා සිටි සමහර කරුණු දැන් වැරදි බව අපටද වැටහෙන්නට පටන් අරන් ඇති බව ලිවිය යුතුමයි. අපේ ඩොලර් සංචිත බිංදුවටම හින්දපු අයව ඇත්තටම අල්ලලා හිරේ විලංගුවේ දාන්නම අවශ්‍යයිනි. අප මෙතෙක් ලිව්වෙත් විශ්වාස කළෙත් ඩොලර් නැති කරපු වැරදි ආර්ථික තීන්දුව තීරණ ගත් අය අතර බැසිල්, මහින්ද, අජිත් නිවාඩ් කබ්‍රාල්, එස්.ආර්. ආටිගල් ආදී කණ්ඩායම සිටිය බවයි. මේ රට ඩොලර් මිලියන 20ක 30ක විතර පහත් සංචිතයකට ඇදලා දැම්මේ මෙන්න මේ පිරිස ප්‍රමුඛ කණ්ඩායම කියලා තමයි අප මේ තාක් විශ්වාස කරමින් සිටියේ. රටේ කෘෂිකර්මාන්තයේ 50%කින් බිඳ දැම්මේ හිටපු ජනාධිපති ගෝඨාභය ගත් අනුවන රසායනික පොහොර තීන්දුව කියලයි අප මෙතෙක් විශ්වාස කළේ. ඒ තීන්දුව නිසා රටේ කෘෂිකර්මාන්තය 50%කින් බිඳ වැටුණා වගේම අපේ රටේ ජනතාව අද කුසගින්නේ ඉන්නට හේතුවද ඒ අනුවන තීන්දුව කියලා තමයි අපද විශ්වාස කළේ. තෙල් නැවක් දෙකක් ගෙන්ව ගන්නට තරම්වත් ඩොලර් මිලියන 50ක් 100ක් නැති තැනට අපේ රට පත් කළේ රට පාලනය කළ මේ දේශපාලන නඩය කියලයි අප ඊයේ වෙනකම්ම විශ්වාස කළේ. ඖෂධ නැතිව සමහර රෝහල්වල රෝගීන් දහදුක් විඳින්දී ඊට හේතුව ඩොලර් හොරාකෑ දූෂිත ක්‍රමය කියලා අප විශ්වාස කරා. හොරාකෑ අයව අප නිතර ලිව්වා. උදේ හවස තෙල් පෝලිම්වල අහිංසක මිනිස්සු මැරී වැටෙද්දී දින 5-6 තෙල් ලීටර කිහිපයක් ගන්න පෝලිමේ දහදුක් විඳිද්දී අපද මෙතෙක් සිතුවේ මේවට රටේ පාලකයින් පාර්ලිමේන්තුවේ අය වගකිවයුතු කියලයි. එහෙම හිතලා ටෙලිවැකිත් ගණනාවක්ම ලිව්වා. දරුවන්ට අවශ්‍ය කිරිපිටි ටික නැති තැන, හාල් කිලව රුපියල් 300 පැනපු තැන, මේ බංකොලොත් කිරීමට අනිවාර්යෙන්ම මේ පාලකින් වග කියන්ට ඕනේ කියලා අප විශ්වාස කළා. විදේශ රටක පශ්චාත් උපාධියකට යන වෛද්‍යවරුන්ට අද ඊට යන්නට අවස්ථාව නැහැ. ඒ ඩොලර් නැති නිසා මේ පුහුණු කටයුතු අද නතර වෙලා අප විශ්වාස කළේ සැබෑවටම ඒ ඩොලර් නැති නිසා ඩොලර් හොරකම් කළ දේශපාලනඥයින් නිසායි මෙතනට වැටුනේ කියලයි. කොටින්ම කිව්වොත් ගත්ත ණය ගෙවා ගන්න බැහැ, ණය ගෙවන්න විදිහක් නැහැ කියලා අප ලෝකෙටම දැන් කියලා අවසන්නේ. අපේ රට මේ තැනට පත් කළේ පසුගිය කාලයේ පුරාම ගත්ත වැරදි අමනෝඥ දේශපාලන සහ ආර්ථික තීන්දුව තීරණ කියලයි අප විශ්වාස කරමින් සිටියේ. සීනි සඳහා බදු සහනයක් දෙමින් මහා බැංකුවටත් වඩා මහා ධනස්කන්ධයක් හොරා කන්නට ඉඩ දුන්නේ ගෝඨාභය බවයි අප විශ්වාස කළේ. එම ප්‍රමාණය රුපියල් කෝටි 1600ක්. ඒක මහා බැංකු වංචාවටත් වඩා වැඩි වගේ. ඒ වුණාට මහා බැංකු වංචාව කියලා එකක් දැන් නෑනේ නේද? මහා බැංකු වංචාව කියන්නේ සෙලවෙන මනසට පුතා කියලා තමයි දැන් නම් ඇහෙන්නේ. කොහොම නමුත් මේ අප මෙතෙක් මේ රට බංකොලොත් කළ අය ලෙස සිතා සිටි අය වැරදි බව දැන් අපටද වැටහෙන්නට පටන් අරන්. සැබෑවටම ගෝඨාභයලා, මහින්දලා, බැසිල්ලා, එස්.ආර්. ආටිගල්ලා, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා පමණක් නෙමෙයි වික්‍රමසිංහලා පවා අන්තිමට අසරණ අහිංසක මිනිස්සු බව දැන් අපටද තේරුම් යමින් සිටිනවා. විශේෂයෙන් අද ගෙදර යන්න කිව්වට ජනාධිපති රනිල්ට යන්න ගෙදරක්වත් නැහනේ නේද?
එහෙමනම් මේ රට මේසා විශාල අගාධයකට ඇදලා දැම්මේ මේ අය නෙමෙයි නම් කවුද? අපේ රටේ ආර්ථිකයේ බංකොලොත් කළ ඩොලර් බිඳුවට ඇද දැමු රට පුරාම පෝලිම් හදපු අපරාධකාරීන් එකා දෙන්නව දැන් අපේ පොලිසිය අත්අඩංගුවට ගැනීම ආරම්භ කර ඇති බව සතුටින් ලියන්නට ඕනේ. පොලිසිය පුංචිම හොරකමේ සිට මහබැංකු අර්ජුන් දක්වාම කට්ටිය කුදලගෙන එනු ඇත. දැන් එහි පළමු පියවර පොලිසිය තබා තිබෙනවා. ඒ අනුව රට බංකොලොත් කිරීමේ මූලික වගකීම් පැවරෙන ගාලු මෝදර අරගරකරුවන්ව එකා දෙන්නව කුදලගෙන එන්න පටන්ගෙන තිබීම මොනතරම් සතුටට කරුණක්ද නේද? දිස්ත්‍රික්ක පිටින් රට පිටින් හොරාකාපු පළමු අපරාධකරුවා ලෙස අර මන්දිරේන්ද කොහෙන්ද මන් දන්නේ ඉස්ත්‍රික්කයක් හොරකම් කළ මහා වංචනිකයව දැන් අත්අඩංගුවට අරන් අවසන්. ඒ වගේමයි ඉන්දියාවේ යාචකීන් පවා අපේ රටට ණය දෙන තරමට රට නින්දාවට පත් කළ අර ජනාධිපති කොඩියද මොකක් දෙකක් ඇඳට එලාපු උන්දව දැන් මිනිහවත් අල්ලගෙන අවසන්. ඊට අමතරව මේ විදේශ ප්‍රේෂණ කාබාසිනියා කරලා, ඒ කියන්නේ ඩොලර් ෆ්‍රීස් කරලා මුළු ආර්ථිකයම කඩාබිඳ දාලා අර පිටරටින් අපේ වැඩ කරන සේවකයෝ එවපු සල්ලි ටිකත් නතර කරලා ඒ සියලු වරදවල් කරපු පැතුම් කර්නල්ද කාවදයි දැන් අත්අඩංගුවට අරන්. රට කාබාසිනියා කළ ආර්ථිකයේ විනාශ කළ ඉතුරු අයව දැන් හොයනවා. හිමින් හිමින් ගණීවි. ජනපති රනිල්ගේ ආණ්ඩුව ඒ සඳහා දැන් උපරිම කැපකිරීම මේ වෙලාවේ සිදු කරමින් ඉන්නවා. ඒ සියලු දෙනාව අත්අඩංගුවට ගත් සැනින් අපේ පොලිසිය මේ අයට බැටන් පොළු වලින් ඉතාම මෘදු ලෙස පහර දීලා හෝ රටෙන් අතුරුදන් වූ රටට නැති වූ ඩොලර් බිලියන 20ක විතර මුදල අනිවාර්යෙන්ම හොයාගනු නියතයි. එහෙම වුණොත් ඔය ඩොලර් බිලියන 4ක 5ක IMF ණය හිඟා කාලා යන්න ඕනේ නැහැ. ඔය ප්‍රශ්නේ හරි කෙටියෙන් මේගොල්ලෝ විසඳලා දේවි. ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවට ජය වේවා, චිරං ජයතු කියලා අද ටෙලිවිකේන් සුබ පතනවා. අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට තමයි අවුරුදු 74ක් තුළ රට බංකොලොත් කළ සැබෑ අපරාධකාරීන්ව හඳුනගෙන අත්අඩංගුවට අරගන්නට තරම් ඉදිරි පියවරක් තබන්නට හැකි වුණේ කියලා අද ටෙලිවිකිය අවසන් කරනවා.